හෙලෝ යාළුවනි වලාකුළු ටෙක් වීඩියෝ channel එකත් එක්ක සම්බන්ධ වුණු අපේ YouTube යාළුවෝ සියලු දෙනා ආයිබෝවන් කියලා අදත් පිළිගන්නවා. අද මම මේ වීඩියෝයෙන් ඔයාලට අරගෙන ආවේ Microsoft Access for Beginners පාඩම් මාලාවේ 15 වෙනි කොටසයි. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක උඩ click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක උඩ click කරන්න අමතක කරන්න එපා. Access for Beginners පාඩම් මාලාවේ මුලින්ම අපි ඔබ්ජෙක්ට්ස් වර්ග පහක් ගැන කතා කරා. ඒ ඔබ්ජෙක්ට්ස් පහෙන් tables සහ queries කියන ඔබ්ජෙක්ට්ස් දෙක පිළිබඳව පහුගිය පාඩම් වලදී මම කියලා දුන්නා. අද මම මේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි ඔබ්ජෙක්ට් එක වන forms සම්බන්ධවයි. Forms කියන ඔබ්ජෙක්ට් එක දත්ත සමුදායේ වැදගත් කාර්යභාරයන් කිහිපයක්ම ඉටු කරනු ලබනවා. इन प्रधान वे उभे दत्त समुदाय सदह प्रधान परशीलक अतुर्मुहनता हेमने तंग यूस इंटरफेस निर्माण करनातर उभे आयतनेट उपकारी वनायुरीन नेविगेशन सिस्टम सह ग्रूप टास्क वेनिदे भावितेट इडसलसनवा डेटाबेस के दत्त सह क्रियाकारित्वे हेसरवीम सदह फॉर्म्स मगिंग उबट विशाल पासुकम राशिया सपेनवा අන්තර්ක්‍රියාකාරීත්වයේ සැපයීම සහ ප්‍රීස්ක්‍රිප්ටඩ් ඉවෙන්ට් ට්‍රිගර් කිරීම සඳහා භාවිතා කරන මැක්‍රෝස් හෝ විෂුවල් බේසික් වැනි ක්‍රියාකාරකම් වලින් ටේබල් ෆීල්ඩ්ස් සහ රෙකෝඩ්ස් වෙත රෙෆරන්සස් ඇති කිරීමෙන් ඔබට මෙම කාර්ය පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම පින්තූර එකතු කිරීමෙන් ෆොන්ට් සහ කලර් ස්කීම්ස් භාවිතා කිරීමෙන් ඔබේ ඩේටාබේස් භාවිතා කරන්නන් හට වඩාත් ප්‍රියජනක සහ හුරුපුරුදු අත්දැකීමක් නිර්මාණය කරන්න පුළුවන්. එසේම ඔබේ දත්තවලට toggle buttons, drop down combo boxes සහ charts වැනි අමතර අන්තර්ක්‍රියාකාරී පාලනයන් එකතු කිරීමටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම forms මගින් සාමාන්‍යයෙන් වරකට එක් record එකක් පමණක් ප්‍රදර්ශනය කරන අතර form එකක තියෙන සෑම field එකක්ම table එකක් තුල තනි cell එකක් නියෝජනය කරනවා. ඒ වගේම form එක තුල සිදු කරන සියලු සංස්කරණයන් නැවත table එක තුලට save වෙනවා. डेटाबेस कलमनाकरणे किरीम संदहात फॉर्म्स भाविता करन अतर एवा किसी से दत्त प्रभवैकट संबंध किरीम कलेतु अन्ने नहे एसेम क्वेरी क्राइटेरिया संदहा पैरामीटर्स सपेयीमटत कस्टमाइज्ड रिपोर्ट्स निर्माणे किरीमटत ओबे परिशीलकेंट अतुर्मुहुनतक लेस फॉर्म्स क्रिया करनु लबनवा मेवेनी कार्यान रसक संदहा फॉर्म्स भाविता कल हकीवन निसा मे डेटाबेस मृदुकांग संबंधेन इताम वेदगत ऑब्जेक्ट एकक वेनवा දැන් අපි මුලින්ම බලමු කොහොමද බේසික් ෆෝම් එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඒ සඳහා මගේ ඩේටාබේස් එකේ guest table එක මම select කරලා create කියන ribbon එකට මාරු වෙනවා. create කියන ribbon එකේ forms කියන group එක යටතේ මුලින්ම හම්බෙන ඔයාලට forms කියලා tool එකක්. මේ tool එක භාවිතා කරලා අපිට basic form එකක් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මම මේ tool එක මත click කරනවා. එවිට ඔයාලට පේනවා ඇති මගේ guest table එකට අදාළව ෆෝම් එකක් මේ විදිහට ඉතාමත් අඩු කාලයකදී නිර්මාණය කරගන්න පුළුවන් වුණා. දැන් මේ ෆෝම් එකේ මට දිස් වෙන්නේ එක රෙකෝඩ් එකකට අදාළ තොරතුරු පමණයි. මේ ෆෝම් එකේ පහළම කෙළවරට ආවොත් ඔයාලට පේනවා අපි මීට කලින් ඩේටා ෂීට් view එකේදී දැකපු රෙකෝඩ් සිලෙක්ට් එක මෙතනත් දැක ගන්න තියෙනවා. ඉතින් මෙතනදී පෙන්නවා අපිට 199ක් තියෙනවා රෙකෝඩ්ස්. ඒ 199න් පළවෙනි රෙකෝඩ් එක තමයි අපිට දැන් මේ විදිහට දැర్శණය වෙන්නේ. මට පුළුවන් මෙතන තියෙන මේ next button එක භාවිතා කරලා දෙවෙනි රෙකෝඩ් එකට මාරු වෙන්න. මේ විදිහට රෙකෝඩ් එකෙන් රෙකෝඩ් එක මාරු වෙද්දී මෙතන ෆෝම් එකේ ඒ මාරු වෙන රෙකෝඩ් එකට අදාළව විස්තර දැర్శණය වෙනවා. ඒ වගේම අදාළ fields ටිකට පහලින් මේ වගේ තව sub data sheet එකක් view වෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම අන්තර්ගත වෙන්නේ guest table එකත් එක්ක link කරලා තියෙන room assignment table එකට අදාළ විස්තර. මම උදාහරණයක් විදිහට ගත්තොත් අංක 5 කියන guest ගේ bookings ටික තමයි මෙතන පෙන්වන්නේ. ඒ වගේම මම තව මේ විදිහට record එකක් මාරු කරලා බැලුවොත් අංක 6 කියන guest ගේ booking records තමයි මෙතන මේ පහළ sub data sheet එකේ පෙන්වන්නේ. ඒ වගේම මේ sub data sheet එකේ පහළ කෙළවර දිහා බැලුවොත් අපිට එතනදිත් නැවත සැරයක් record select එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ record select එකේ අපිට පෙන්නනවා මේ sub data sheet එකේ කොච්චර records ගානක් තියෙනවද කියලා. මේ අවස්ථාවේදී අංක 6 කියන guest ගේ booking records තියෙනවා 14ක්. ඉතින් මේ records අතරේ මාරු වෙන්න පුළුවන් අපිට මෙන්න මේ තියෙන next button එක, ඒ වගේම previous button එක භාවිතා කරලා
එවගේම මෙතනට අලුත් බුකින් එකක් ඇඩ් කරගන්න අවශ්‍ය නම් ඒ සඳහා අපිට මේ new blank record කියන ඔප්ෂන් එක භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මේ form එක භාවිතා කරලා අලුත් record එකක් insert කරලා බලමු. ඒ සඳහා මම මෙතන record number 10 තෝරගන්නවා. record number 10 වල බාබරා කියන පුද්ගලයාගේ check-in date එකක් මම ඇතුළත් කරන්න ඕනේ. ඒ සඳහා මම මේ විදිහට room assignment කියන sub data sheet එක අරගෙන මම මෙතනදී new record කියලා දෙනවා. new record කියලා දුන්නාට පස්සේ මේ විදිහට මට පුළුවන් අදාළ record එක ඇතුළත් කරන්න. ඒ සඳහා මම දිනේ තෝරගන්නවා 12/25/2016. ඒ වගේම room එක මම භාවිතා කරනවා V3 කියන room එක. මම මේ යොදපු දිනය පදනම් කරගෙන ඒ දිනයට අදාළ දවස මොකද්ද කියලා ඔටෝමැටිකලි කැල්කියුලේට් කරලා තියෙනවා. ඒ වගේම රේට් කෝඩ් එකත් ඔටෝමැටිකලි කැල්කියුලේට් කරලා තියෙනවා. V කාණ්ඩයේ room එකක් නිසා මෙතන V අකුරත්. ඒ වගේම මේ දවස වීකෙන්ඩ් එකේ දවසක් නිසා WE ලෙසත් සටහන් වෙනවා. ඒ වගේම assignment ID එකකුත් එයාට ඔටෝමැටිකලිම මේ විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. දැන් අපි මේ ෆෝම් එක සේව් කරගමු. සේව් කරගෙන බලමු අපි මේ ඇතුළත් කරපු දත්ත අපේ ටේබල්ස් තුලට ඇතුළත් වෙලා තියෙනවද කියලා. ඒ සඳහා මම මේ දාපු රෙකෝඩ් එකේ තොරතුරු ටික මතක තියාගෙන මේ ෆෝම් එකෙන් ඉවත් වෙන්න මෙතන ක්ලෝස් බටන් එක භාවිතා කරනවා. එතකොට අපෙන් අහනවා මේ විදිහට අපේ ෆෝම් එක සේව් කරන්න ඕමනාද කියලා. ඉතින් මම මෙතන yes කියලා දීලා මෙතනදී මේ ෆෝම් එකේ නම විදිහට guest කියන නමම භාවිතා කරනවා. ඒ නිසා මම okay බටන් එක මත ක්ලික් කරනවා. එවිට ඔයාලට පේනවා ඇති forms කියන section එකක් open වෙලා මෙතනදී guest කියන නමින් form එකක් save වෙලා තියෙනවා. මම මෙතනදී room assignments කියන table එක open කරගෙන අවසාන record එක තියෙන 12/31 අපි record එකක් ඇතුළත් කරේ 12/25 දිනේ වෙන්න. ඒ වගේම V3 කියන room ID එක භාවිතා කරේ assignment ID එක උනේ 2250. එහෙනම් ඔයාලට පේනවා ඇති අපි form එකේ ඇතුළත් කරපු දත්ත ඔටෝමැටිකලිම අදාළ ටේබල් එක තුලට ඇවිල්ලා සේව් වෙලා තියෙනවා. මම මේ ටේබල් එක ක්ලෝස් කරගෙන නැවත සැරයක් මගේ ෆෝම් එක ඕපන් කරගන්නවා. මේ ෆෝම් එකේදී ඔයාලා දැක්කා මේ ෆෝම් එකට අදාළව සබ් ඩේටා ෂීට් එකක් මේ විදිහට view වෙලා තියෙනවා. ඉතින් කොහොමද මේ සබ් ඩේටා ෂීට් එක view වුනේ කියලා අපි දැනගන්න ඕනේ. ඒ සඳහා මම නැවත සැරයක් මෙතන මේ ෆෝම් එක ක්ලෝස් කරගෙන මගේ guest කියන ටේබල් එක design view එකේ මම ඕපන් කරනවා. design view එකේ ඕපන් කරලා මුලින්ම මම relationships වලට යනවා. relationships වලට ගිහිල්ලා බැලුවොත් ඔයාලට පේනවා ඇති relationships වල guest table එක table 3ක් සමග relate වෙලා තියෙනවා. එහෙනම් මේ table 3ක් සමග relate වෙලා තියෙද්දී ඇයි එක table එකක data විතරක් අපිට පෙන්වෙන්නේ? කොහොමද ඒ අපිට data පෙන්වන table එක එතන select උනේ? එහෙනම් අපිට හැකියාව තියෙන්න ඕනේ මේ automatically select වෙන data sheet එක වෙනස් කරගන්න. අපි බලමු දැන් කොහොමද ඒක අපි කරන්නේ කියලා. මම මෙතනදී මේ relationship view එක close කරගන්නවා. close කරගෙන guest table එක design view එකේ open කරගෙන ඉන්නේ. මේ අවස්ථාවේදී මම design කියන ribbon එකට මාරු වෙලා property sheet කියන option එක on කරගෙන general tab එකේ ටිකක් පහලට යද්දී මෙතන ඔයාලට පේනවා sub data sheet name කියලා තැනක්. මේ sub data sheet name කියන row එකේ ඉදිරියෙන් ඔයාලට පේනවා දැනට ඔයාලගේ open වෙලා තියෙන sub data sheet එකේ නම. ඉතින් දැනට select වෙලා තියෙන්නේ room assignment කියන sub data sheet එක. ඉතින් අපි දැක්කා තව tables කීපයක් මේ guest කියන table එකට relate වෙලා තියෙනවා. Tamanට අවශ්‍ය නම් ඒ table එකක් මෙතන තෝරගන්න මේ විදිහට drop down එක අරගෙන ඒ අදාළ sub data sheet එකක් මේ විදිහට select කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් පැහැදිලි වෙන්න ඇති ඩේටාබේස් එකක් තුල බේසික් ෆෝම් එකක් හදාගන්න කොච්චර ලේසිද කියලා. ඒ සඳහා ඔයාලා කරන්න ඕනේ තමන්ට අවශ්‍ය කරන ටේබල් එක සිලෙක්ට් කරලා ක්‍රියේට් කියන රිබන් එකේ ෆෝම්ස් කියන ටූල් එක මත ක්ලික් කරන්න. එවිට ඔයාලට බොහොම පහසුවෙන් සිංගල් ක්ලික් එකකින් අදාළ ෆෝම් එක නිර්මාණය කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා ෆන්ක්ෂනලිටීස් සහ කස්ටමයිසේෂන්ස් භාවිතා කරලා අපිට පුළුවන් forms design view එක සහ form wizard කියන options දෙක භාවිතා කරලා නිර්මාණය කරන්න. අපි ඊළඟට බලමු කොහොමද form එකක් design view එක එහෙම නැත්නම් form wizard එක භාවිතා කරලා නිර්මාණය කරන්න කියලා. ඒ සඳහා මම guest table එක close කරගෙන basic form option එක භාවිතා කරලා සකස් කරගත්තු මේ guest කියන form එක double click කරලා open කරගන්නවා. මෙහෙම open කරගත්තට පස්සේ
होम කියන රිබන් එකේ view කියන group එක යටතේ views වර්ග තුනක් අපිට හම්බ වෙනවා එක තමයි form view එක ඒ තමයි දැන් අපි මේ open කරගෙන ඉන්න view එක දෙවෙනි එක තමයි layout view එක ඒ වගේම තුන්වෙනි එක තමයි design view එක මම මෙතනදී layout view එකට මේක මාරු කරොත් ඔයාලට මෙතනදී ලොකු වෙනසක් පේන්නේ නැති වෙයි form view එක සහ layout view එකේදී මම නැවත සැරයක් form view එකට මාරු කරන්න මෙන්න form view එක ඒ වගේම මම layout view එකට මාරු කළොත් මේ විදිහට තමයි layout view එක දැర్శණය වෙන්නේ. ඉතින් බැලුව බැලමට form view එකේ සහ layout view එකේ ලොකු වෙනසක් නැහැ. හැබැයි ඔයාලා notice කරොත් layout view එකට මාරුවෙද්දී මෙන්න මෙතන ribbon එකේ form layout tools කියලා අලුතින් ribbons තුනක් open වෙනවා. design, arrange සහ format කියලා. හැබැයි අපි form view එකේ ඉද්දී ඒ special ribbons ටික මෙතන appear වෙන්නේ නැහැ. layout view එකේ අපිට මේ appear වෙන form layout tools කියන ribbon තුනේ විශාල tools ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒව භාවිතා කරලා අපිට මේ form එක සෑහෙන දුරට customize කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මෙතන මේ views කියන tool එකේ පහළ කෙළවරෙන් අපි මේ විදිහට drop down එකක් අරගෙන views තුන මේ විදිහට ලබා ගන්නවා වගේම මේ ඉහළ තියෙන කොටසෙන් අපිට පුළුවන්කම තියෙනවා form view එක සහ layout view එක අතරේ මාරු වෙන්න. ඉතින් මෙතනදී form view එක සහ layout view එකේදී විශාල වෙනසක් පේන්නේ නැහැ. මම මෙතන මේ property sheet එකත් close කරගන්නම්. දැන් බලන්න form view එක සහ layout view එක අතරේ මාරු වෙද්දී ඔයාලට පේන්න තියෙන ප්‍රධානම වෙනස තමයි මේ ඉහළින් දිස්වෙන form layout tools කියන ribbon තුන. මම මෙතනදී form layout view එකට මාරු වෙනවා. දැන් අපි බලමු මොනවද මේකෙදී කරන්න පුළුවන් දේවල් කියලා. මෙතන තියෙන forms layout tool වලින් මම මුලින්ම arrange කියන ribbon එකට මාරු වෙනවා. arrange කියන ribbon එකට මාරු වෙලා rows and columns කියන group එකේ insert right කියලා තියෙන tool එක මත දෙපාරක් click කරගෙන මම මේ විදිහට අලුතෙන් columns දෙකක් insert කරගන්නවා. ඉතින් මෙහෙම columns දෙකක් දකුණු අත පැත්තට insert කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා මේ guidelines ඇවිල්ලා columns දෙකක්. මේ columns දෙක පැහැදිලිව පේන්නේ නැත්නම් ඔයාලට තව ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන් මේ columns දෙක පැහැදිලිව වෙන් කරලා හඳුනගන්න. ඒ සඳහා මම පෙන්වන්නම් පහසු ක්‍රමයක්. මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන මේ form එකේ fields ටික ඇතුළත් වෙලා තියෙන තැන මෙන්න මෙතන තියෙනවා මේ විදිහට arrow heads හතරක් තියෙන mark එකක්. ඒ mark එක මතට ගිහිල්ලා මේ විදිහට click කරන්න. එවිට ඔයාලගේ form එකේ සියලුම area එක මේ විදිහට select වෙනවා. ඊට පස්සේ arrange කියන ribbon එකේ table කියන group එක යටතේ grid lines කියන තැන තියෙනවා. එතනට ගිහිල්ලා ඔයාලට යොදා ගන්න පුළුවන් board type එක මෙන්න මේ වාගේ dots කියන ටයිප් එකක් ඒ වගේම බෝඩ් thickness එක ඔයාලට පුළුවන් අඩු thickness එකක් භාවිතා කරන්න ඒ වගේම බෝඩ් color එක ඔයාලට පුළුවන් මේ වගේ light color එකක් යොදා ගන්න ඉතින් මෙහෙම යොදාගෙන ඔයාලගේ selection එකෙන් ඉවත් වෙලා බලන්න දැන් ඔයාලට පේනවා ඇති මේ columns add වෙලා තියෙනවා ඉතින් මේ විදිහට add වෙලා තියෙන columns භාවිතා කරලා අපිට පුළුවන් මේ අපේ ऑटो जेनरेट වෙච්ච ෆෝම් එක රීඅරේන්ජ් කරගන්න මම මෙතනදී මේ last name කියන ෆීල්ඩ් එක මේ විදිහට drag කරගෙන අරගෙන ඇවිල්ලා මෙන්න මෙතනට drop කරනවා එතකොට පේනවා ඇති මෙතන තිබ්බ ෆීල්ඩ් එක මෙතනට දැන් ඇවිත් තියෙනවා ඒ වගේම මෙතන නම ඉතුරු වෙලා තියෙනවා මට මේ නම මෙතනට දැන් වැඩක් නැහැ ඒ නිසා මම මේ සෙල් එක select කරලා delete button එක press කරලා ඒක delete කරගන්නවා ඒ වගේම first name කියන තැන දැන් මෙතන නම සම්පූර්ණයෙන්ම ඇතුළත් වෙලා තියෙන නිසා මම මේක double click කරලා first කියන වචනේ ඉවත් කරලා enter කර ගන්නවා. එවිට දැන් මෙතන මේ name කියන එක ඉදිරියෙන් fields දෙකක් තියෙනවා first name එක සහ last name එක. ඊළඟට මට මේ පළවෙනි නමට තියෙන field එකේ ප්‍රමාණය විශාල වැඩි නිසා මම මෙතන මේ field එක select කරලා එයාගේ මෙන්න මේ දකුණු අත පැත්තේ board එක මතට mouse point එක අරන් ගිහිල්ලා ක්ලික් කරගෙන මේ විදිහට වම් පාසට drag කරලා අතාරිනවා එවිට මගේ first field එක සඳහා තියෙන column එකේ width එක මේ විදිහට අඩු කරගන්න හැකියාවක් තියෙනවා ඒ වගේම මේ last name එක සඳහා තියෙන field එකේ column width එක අපිට වැඩි කරගන්න පුළුවන් මේ විදිහට drag කරලා මේ විදිහට අදාළ column එකේ width එක වැඩි කරගෙන check කරලා බලන්න records කීපයක් එහාට මෙහාට අරන් ගිහිල්ලා එක්කෙනෙක්ගේ නමක් සඳහා මේ width එක අපිට fit වුණාට සමහර විට මීට වඩා දිග නම් යෙදෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දිග නම් යෙදෙන අවස්ථාවවලදී මේ form එක සඳහා අපි යොදාගත්තු
අදාළ ෆීල්ඩ් එකේ width එක ප්‍රමාණවත්ද කියලා. ඒ සඳහා මම මේ පහළ තියෙන record select එක භාවිතා කරලා මේ විදිහට මම records 3-4ක් එහා මෙහා අරන් ගිහිල්ලා check කරලා බලනවා මගේ මේ set කරගත්තු width එක මේ අවස්ථාවේදී ප්‍රමාණවත්ද කියලා. මීළඟට මට පුළුවන් මේ අදාළ fields ටික rearrange කරගන්න. මට මෙතන නමට පස්සේ email address එක එන්න ඕනේ නම් මට පුළුවන් මේ විදිහට email address කියන එක ඩ්‍රැග් කරලා උඩට ගන්න. email address එකේ label එක වගේම අදාළ data field එකත් මේ විදිහට ඩ්‍රැග් කරලා අරගන්න පුළුවන්. ඒ වගේම මට phone number එක මෙතනට අරගන්න අවශ්‍යයි. ඉතින් මේ එක එක element එකෙන් element එක අල්ලලා ඩ්‍රැග් කරනවා වෙනුවට මට පුළුවන් control button එක press කරගෙන කීපයක් select කරන්න. select කරලා මේ විදිහට මට ඩ්‍රැග් කරලා අතාරින්න පුළුවන්. එවිට ඔයාලට පේනවා ඇති මෙතන තියෙන මේ elements දෙකම එකපාර ඩ්‍රැග් වුණා. ඒ වගේම මට shift key එක භාවිතා කරන්න පුළුවන්. shift key එක භාවිතා කරලා මේ වගේ elements කීපයක් එකපාර select කරගන්න පුළුවන්. ආරම්භක සහ අවසාන එලිමන්ට් එක සිලෙක්ට් කරන්න එවිට මේ විදිහට අතරතුරේ තියෙන සියලුම එලිමන්ට් සිලෙක්ට් වෙනවා. ඊළඟට මට පුළුවන් මේ විදිහට ඩ්‍රැග් කරලා මූව් කරන්න. ඒ වගේම මගේ පහල තියෙන සබ් ඩේටා ෂීට් එක දිහා බැලුවොත් ඔයාලට පේනවා ඇති දැන් සබ් ඩේටා ෂීට් එකේ යම්කිසි තොරතුරු ටිකක් මෙතන හැංගිලා තියෙනවා. ඒකට හේතුව තමයි මම මෙතන මේ කොලම් එකේ විත් එක ඇඩ්ජස්ට් කරද්දී සබ් ඩේටා ෂීට් එක ඇතුළත් වෙලා තියෙන්නේ මේ කොලම් එක තුල නිසා ऑटोमेटिकली मे कॉलम के विट सब डेटा शीट के विजस्वेला मट मे सब डेटा शीट संपूर्ण मेतन व्यू करवाश्यना मट बुलवांग मे कॉलम स्कीपेम मर्ज करला तनि से बॉट पत्कर ඒ සඳහා මම මෙතන සබ් ඩේටා ෂීට් එක ඇතුළත් වෙලා තියෙන සෙල් එක මේ විදිහට සිලෙක්ට් කරනවා. ඒ වගේම shift button එක ක්ලික් කරගෙන මේ අග තියෙන සෙල් එක මත ක්ලික් කරනවා. එවිට මේ සෙල්ස් තුනම මේ විදිහට සිලෙක්ට් වෙනවා. දැන් මට පුළුවන් arrange ribbon එකේ merge split කියන group එකේ merge කියන tool එක භාවිතා කරලා මේ cells තුනම merge කරගන්න. එවිට ඔයාලට පේනවා ඇති බොහොම පහසුවෙන් මට sub data sheet එක සම්පූර්ණයෙන්ම මේ අවස්ථාවේදී පෙන්වන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් තවදුරටත් ඔයාලට adjust කරගන්න පුළුවන් මේ මුළු form එකේ boundary එක තියෙනවා මෙතන. මේ boundary එකෙන් select කරගෙන ඔයාලට මේ විදිහට adjust කරලා තමන්ට අවශ්‍ය ප්‍රමාණය අඩු වැඩි කරලා සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. මීළඟට මගේ මේ form එකේ සහ sub data sheet එක අතර තියෙන මෙන්න මේ row එක මට spacing වලට භාවිතා කරන්න පුළුවන්. නමුත් ඔයාලට පේනවා ඇති මෙතන spacing එක ගොඩක් වැඩි. ඒ නිසා sub data sheet එකේ සමහර තොරතුරු මට scroll කරන්න වෙනවා බලා ගන්න. ඉතින් මම මෙතන තියෙන space එක අඩු කරගන්න මේ row එකේ height එක මේ විදිහට select කරලා මේ bottom board එකෙන් අල්ලගෙන මේ විදිහට drag කරලා height එක අඩු කර ගන්නවා. ඒ වගේම මට පුළුවන් මේ අනිත් rows වලත් අනවශ්‍ය විදිහට තියෙන height එක මේ වගේ select කරලා අඩු කර ගන්න. ඉතින් මේ විදිහට එකින් එක අඩු කරනවා වෙනුවට අපිට පුළුවන් මේ ටික ඔක්කොම select කරලා එකපාරින් අඩු කර ගන්න. ඒ සඳහා මම මේ sheet එක තුල තියෙන එක cell එකක් මත මේ විදිහට click කරලා control key එකයි ඒ කී එකයි ප්‍රෙස් කරනවා. ඒ කියන්නේ select all කියන ඔප්ෂන් එක. ඉතින් select all කරගත්තාම මගේ form එක තුල තියෙන layout එකේ සියලුම cells ටික මේ විදිහට select වෙනවා. දැන් ඔයාලගේ arrange කියන ribbon එකේ position කියන group එක යටතේ control padding කියලා තියෙනවා. මේ control padding කියන තැනට ඇවිල්ලා padding වර්ග කීපයක් තියෙනවා. මේ paddings භාවිතා කරලා බලන්න පුළුවන් කොහොමද arrange එක වෙනස් වෙන්නේ කියලා. දැන් අපි බලමු නන් කියන එක දාලා. නන් කියන එක දැම්මොත් ඔයාලට පේනවා ඇති මේ එකින් එක පේලි අතරේ තියෙන දුර සම්පූර්ණයෙන්ම අයින් වෙලා එකිනෙකට ගෑවිලා වාගේ තියෙනවා. ඒ වගේම මම පැඩින් එක නැරෝ කියන ඔප්ෂන් එකට මාරු කරගත්තොත් ඔයාලට පේනවා ඇති තරමක් දුරට අදාළ පේලි ඈත් වෙලා මේක arrange වෙනවා. ඒ වගේම මීඩියම් කියන ඔප්ෂන් එකත් වයිට් කියන ඔප්ෂන් එකත් අපිට දාලා මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් මෙතනදී මට නැරෝ එක ගැලපෙන නිසා මම නැරෝ කියන ඔප්ෂන් එක යොදාගෙන මේ විදිහට මගේ ෆෝම් එක අරේන්ජ් කරගන්නවා. මේ විදිහට අවශ්‍ය කරන අරේන්ජ්මන්ට්ස් ටික සිදු කරලාට පස්සේ මම හෝම් රිබන් එකට මාරු වෙලා නැවත සැරයක් ෆෝම් view එකට මාරු වෙනවා. ෆෝම් view එකට මාරු වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වාගේ අපි කරපු චේන්ජස් එක ෆෝම් එක බලා ගන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි අර ග්‍රිඩ්ස් ඇතුළත් කරපු නිසා මේ form view එකට මාරු වුණත් ඒ අපි වෙනම ඇතුළත් කරපු grids ටික මේ විදිහට visible වෙනවා.
फॉर्म के एरिया संपूर्ण मे विधिया सिलेक्ट करला अरेंज रिबन के ग्रिड लाइन कीन दट गिहिला नन कीला देन इतकोट मे विधिट ग्रिड लाइन इवत्नवा इट पास वाला फुलवांग डिजाइन रिबन एक हो होम रिबन निकट गिहिला मे विधिट नवत सर फॉर्म यू एक मारवेन मे आगे फॉर्म यू एक मारनाट पास वाला पेन वैती दैन तव दूरट ग्रिड लाइन स्नेह දැන් අපිට වමනා විදිහට ෆෝම් එකේ සැකස්ම වෙනස් කරගෙන තියෙනවා. ඉතින් තවදුරටත් ඔයාලට හිතෙනවා නම් මේ යම් යම් වෙනස්කම් සිදු කළ යුතුයි කියලා නැවත සැරයක් ඔයාලට පුළුවන් මෙතනදී ලේඅවුට් view එකට මාරු වෙලා arrange කියන ribbon එක භාවිතා කරලා තවදුරටත් මේක rearrange කරගන්න. මේ ළඟට අපි බලමු ෆෝම් wizard එක භාවිතා කරලා කොහොමද ෆෝම් එකක් create කරන්න කියලා. ඒ සඳහා මම create කියන ribbon එකට මාරු වෙලා फॉर्म्स के ग्रूप यटतीन फॉर्म विसार्ड की टूल मत क्लिक करना इतकोट वाले मेवागे डायलॉग बॉक्स ओपन विनवा फॉर्म विसार्ड की कलिंग वाले मेवागे डायलॉग बॉक्स खंबुना मतकती पुअरी विसार्ड्स भाविता करादी इधं एह सामनोम विसार्ड तम मितनाती इधन देंग बलम कोहमद अपे फॉर्म का विसार्ड खरह निर्माण करसंदा मितन दी अभी आवश्यकर्ण फील स्टिक तोरगाने फील स्टिक तोरागनीम सदा मुलिमापी पुअरी हो टेबल सिलेक्ट करोनी मम्मेतन गेस्ट की टेबल सिलेक्ट करवा गेस्ट की टेबल के फर्स्ट नेम का लास्ट नेम का ईमेल आईडी का फोन नंबर का मम्मे दिखा सिलेक्ट करवागे मम्मेतन रूम असाइनमेंट की टेबल अरगन रूम असाइनमेंट टेबल के चेकिंग डेट का रूम आईडी का मे विधि अदुलाकना इध मट ओमनाकर्ण फील स्टिक मे विधि सिलेक्ट करला मिथन तीन नैक्स्ट बटन मत क्लिक करना मेहमे इलांग सैक्शन आवाट पास मे सैक्शन अहनो हाउ डू यू वांट टू व्यू योर डेटा मिथन डेटा व्यू करना पुलवांग आकार दिखाती है टेबल दिखक डेटा मिथन अदुलाकता गेस्ट टेबल अणु डेटा व्यूकरानदीनो इत गेस्ट टेबल अणु व्यूकरानो तो अलट मे विधि फस्ट नेम लास्ट नेम इमेल फोन की फील हर विनम पेनवा एवगेम सब फॉर्म का क्याटते रूम असाइनमेंट टेबल की डेटा टीक विनम पेनवा इध मदग तीयागा पहाल सिलेक्ट लाती फॉर्म विथ सब फॉर्म्स की इधिंग सब फॉर्म का व्यूकरा दी मेन मे विधि पेनवा एवगेम लिंक फॉर्म्स की दुनोत्तेम वाला मेन मे विधि हट गेस्ट टेबल के तोरतुरुटी मे विधि हट उड़पेनला मेतन बटन का बटन का मत क्लिक करो तवात वेनम फॉर्म का ओपन विनवा वेनम फॉर्म का ओपन विला ए फॉर्म के तमाइ रूम असाइनमेंट टेबल के फील स्टिक मे विधि हट पेनला दिएने इति मे विधि हट अभी ऑप्शन देखातीनवा गेस्ट की टेबल के तोरगा तो सब फॉर्म का केक गन्नत पुलवांग हिमनेता लिंक फॉर्म का विधि हट अरगन्नत पुलवांग मम रूम असाइनमेंट टेबल विधि हट अरगत्ते हिम वाला पेन वैती मे टेबल देखेम थोर तुर टीक एक फॉर्म मेह कैतुला मे विधि हट पेन ना थिंक वाला तोरगन्न पुलवांग मे आकार वलिंग कैमती आकार मुकाद वाला मे विलावेदी तमंगी फॉर्म का जनरेट कर गया नहीं संदहा किया मम इतने दी बाई गेस्ट की ऑप्शन तोरगेन लिंक फॉर्म्स की ऑप्शन तोरगन्नवा तोरगेन नेक्स्ट की बटन मत क्लिक करना मट अवश्य बेन्नी मे विधि एक टेबल तोर तुर फॉर्म के पेन अन्न एवगे अनेक टेबल के तोर तुर अवश्य मेवागे बटन का प्रेस करला इट पास फॉर्म के ईलंग तोर तुर अतुलाकान मम्मी नेक्स्ट बटन मत क्लिक करना एवट ईलंग सेक्शन मारवेनवा इधंग सेक्शन के अपे अहना मे फॉर्म्स देखा जनरेट निशा मे फॉर्म्स देखट नम देखा इध मम मे फॉर्म्स देखट नम देनवा चेक इन अंडर्स्को गेस्ट की लेक फॉर्म का कूद चेक इन अंडर्स्को रूम असाइनमेंट्स की अनी फॉर्म का नम करना इट पास पहाल तब ऑप्शन देखातीनो पलवनी ऑप्शन तमाइ अभी मे योदागा तोर तुर अणु फॉर्म का जनरेट कर ला मे अवस्था आप आवश्यक तोर तुर पेन्न एम तन देवनी ऑप्शन तीयनवा अभी मे अतुत्कर तोर तुर तव दुरटा डिजाइन व्यू एक मारेला मोडिफाई करना अद की इध मम्मीदन पलवनी ऑप्शन तोरगा दमे करपुदे रिजल्ट बलला इट पास आप पुलवांग तव दुरटा विनाकल मनोवाद डिजाइन व्यू एक मारवेला एडिट करगाने एनी सम मुलिम ओपन की ऑप्शन तोरला फिनी कीला देना इध मे अवस्था वाला पेन अभी दून तोर तुर पदनाम करगेना
फॉर्म्स देखा जेनरेट वेला तीयनवा ए फॉर्म्स देख मेतन मे फॉर्म्स कियन सेक्शन एक अतुला तीयनवा चेकिंग गेस्ट सह चेकिंग रूम असाइनमेंट्स कियला एकिंग चेकिंग गेस्ट कियन फॉर्म एक दनटमात मे ओपन वेला तीयने इदि मेतन मे गेस्ट लगे सीलुम तोरतुरु अपि अतुलात करगत्ते नह फर्स्ट नेम एक लास्ट नेम एक ईमेल एड्रेस एक सह फोन नंबर की इन फील्ड्स हतर वितराई मम गेस्ट की इन टेबल लेकिंग बाविता करे इतिं ए रिकॉर्ड्स हतर अतुलात वेला मे विधियट चेकिंग गेस्ट की इन फॉर्म में के जनरेट वेला तीनो मम पहलिंग में रिकॉर्ड सिलेक्ट एक बाविता करला रिकॉर्ड एक नेविगेट वेला बेलुवत्ते हेम वालट पेन वेती ए अदाल रिकॉर्ड एक अनुव मे फॉर्म में के फिल वेला तीनो तोरतुरु टिक वेनस वेनो දැන් මට අවශ්‍යයි මෙතන check-in room assignment කියන form එක අරගන්න. හැබැයි මේ form එක අපේ පළවෙනි form එක තුල button එකක් විදිහට තමයි අන්තර්ගත වෙන්න කියලා වෙලා දුන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති පළවෙනි form එකේ title එකට පහලින් තමයි මේ button එක මේ විදිහට ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් මේ හේතුව නිසාම දැන් මට මේ mouse ගෙනහිල්ලා මේ button එක මත click කිරීමේ හැකියාවක් නැහැ. මම mouse click කළත් මේ button එක click වෙන්නේ නැහැ. इध मेक मे एक्सेस पोंच भाग्यक अभी पुलवा मे भाग्यक फिक्स करगा अभी दंबल कोहमदे भाग्यक फिक्स करा मे बटन सिलेक्ट करगा वेरवेलाइए मिथन वाले पेन चेकिंग गेस्ट की लेबल लेकिनवा लेबल लेकिन पिटपसिंग तम मे बटन तीयन इधे अभी मे माउस क्लिक करादी मे इधिंग तीन लेबल मत तम क्ली एन सह अभी पुलवाम बहुम पुंच मोडिफिकेशन करला मे लेबल सह बटन दर करला भाग्य फिस् करगा मैं ये सद होम रिबन की व्यू स्कीन के अटते लेअट व्यू इकट मारवेनवा लेअट व्यू इकट मारवेला मिथन तीन मे लेबल मत क्ली करनवा एविट वाला पेन लेबल सिलेक्टना दम पुलवा कीबोर्ड की एरो कीस बाविता करला मे विधिट ये लेबल ड्रैग करा मे विधि लेबल ड्रैग कलाट पास मिथन बटन तनिय सिलेक्ट करना पुलवां तत्व पत्लावा मैं बटन मत मे विधि माउस क्लिक करला नवत सर मे बटन मगे फोम की डेटा रेंज की दकन मत पे अरगने मे विधि बटन विनम पेट अरगना वाट पास मट पुलवा नवत सर मे लेबल खलीं तिबुन तेन अरगने खलीं तिबुन तेन अरगन की हिला मे विधि फिक्स कराट पास मट पुलवा आई फोम व्यू एक मारवेला मगे फॉर्म चक्कर बल दगे बटन सह लेबल तन दिखट पोजिशन करा दगे बटन मत माउस पाइंट अरगने वाले पेन बटन सिलेक्टेबल विधिट पेनवा दी बटन मत माउस क्लिक करो वाले पेनवा चेकिंग रूम असाइनमेंट फॉर्म ओपन वेलावा यह फॉर्म के अदाल डेटा टीक मे विधिट पेनवा ए डेटा वाले अदाल रिकॉर्ड सिलेक्ट गेम मिथन तीन फिल्टर्ड की हेतु तमाइ मिथन मे रूम असाइनमेंट टेबल के सीलम तोर तुर निमेना मिथन दी पेना अभी मे तोरगन इन रिकॉर्ड अदाल तीन रूम असाइनमेंट वितराई अभी उदाहरण गो तीसलाप सांपल डेटा कदलत्त रिकॉर्ड नंबर दहाट मम्मी के रूम असाइनमेंट डीटेल्स चक्कर बेलव वाला पेन मे विधि तीयनवा अभी मीट मदवेलाकट कलिंग एतुलात रिकॉर्ड मे विधि मेके एतुलात इतिंग वाला दम पेहदीन अभी कलिंग बेसिक फॉर्म से अटते सकस्कर फॉर्म वगेम फॉर्म विसार्डक भावताकर सकस्कर फॉर्म बहुम पहासुंग सकस्कर पुलवा इध मे कुमार फॉर्म एक सकस्कर अभी मेक तव दुरटा मोडिफिकेशन करला तमंगी अवश्यतावेट गेलपिन पारधि नवत नवत सकस्कर मे हेकिवतीन इध अदपाड़ मेदी मम कथाक फॉर्म संबंध बेसिक करुणुटिका मेमक सरल क्रम वेद भावताकरला अभी पुलवाम अवम धनुमाटते फॉर्म एक निर्माण करगा यदि मम ईलंग पाड़मेदी कथाकरण बलापुरवा तव दुरटा अड्वांस ऑप्शन भाविता करला फॉर्म एक तमंग्यवश्यता वेट हरियटम गेलपिन परधि डिजाइन करगा कोहमद कियला